ප්‍රප්‍රේ දහය ස්වාධීන තෝරති විකශ්‍ය සමගෙන් ඔබ හමුවන මම නිමේශ් චමත් සංකල්කය. මම නිශාන්තය දිිල්ලුක්ෂී දවසොනුසුම්ළ පත්සරස්සල් තනේ. තෙලේ මිල වැඩිකර ඉල්ලුම පාලනය කරන්න මහ බැංකු අධිපතිගෙන් මුදල් ඇමතිට ඉල්ලීමක්. අර්බුදයෙන් විදෙන කෙටිත් දිගුත් ක්‍රියාමාර්ග හමිටුවාර්තාවේ. කමිටු සභහපති කියයි එල්ෙන්ජී අයිතිය විදේශ සමාගමකිට දෙන්නෙත් නැහැ තීලත් නැහැ විදුලි ඇමති ලොකුගේ කියයි මන්න රමේෂ් කෝලයොත් එක්කම පොලිස් දැලේ අයහපත් කාලගුණිය මැලේසියාවට වදදයි ඉදන මල කඩිනමින් ඉහරනන්වා ඉන්දන ඉල්ඩුම පාලනයට පියවරගන්නා ලෙස මහ බැංකු අධිපති අජත්න්‍යවාට කබ්්‍රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවෙත ලිතව දන් ඇ බව අමාත්‍ය උදය ගම්මන් පිළ මහතා පවසනවා. කෙස වෙදත් මෙම ලිපිය සම්බන්දධයෙන් මුදල් අමාත්‍යංශය බේවිනතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තාාවන්නේ. සු කිය දෙසම්බර් දහවනදා මහබැංකු අධිපතිවරයා මෙම ලිපිය යොමු කනතිබන්නේ රටේ පෞතින ඩොල හගේට විස්තුමක් ලෙස ඉදන ඉල්ලම අඩුකිරීමේ අරමුණ ඇතිවයි. කනිශතෙල් ගෙන්වීම සඳහා විදේශ විනිමේ වැඩි වශයෙන් වැයිකිරීම හේතුවන් රට තෞදුරටත් විශාල් අර්බදයකට මූුණපාන පවට එම ලිපියන් පින්වාදී තිබෙනවා. ඒ අනුව පෙට්‍රරල් ුපියල් තිස්පාකින්ද ඩීසල් රුපියල් විසි හතරකින් සහ මූමිතෙල් රුපියල් එකුලාාකින් වහාම වැඩි කල යුතු බව අදාල ලිපිය මකින්දන් වාතිබෙනවා. කිසි නමුත් මෙම ිපිය සම්බන්ධව මුදල් අමාතශය මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මෙම අවස්ථාවේ ඉදන ිල ඉහල නොදමුව හෝත් ඇතිවයකි අවධානන්තත්වය පිබඳව අමාතේ උදේ ගම්මන් පිළ මහතා පෑදිලි කලා. ල වැඩිකිරීම සම්බන්ධයෙන් උදල්ල මාත්‍යන්ශට මාභෙන්ක අදපත්තුමා විසින එක දැනන්ද තින ආර්ථී කාරණ බල්ල එක පත්තිින් බලන්න ඇති ජීවන වීදට ඇතිකර බලපෑමකුමක්ති කියලා අනි පැත්ති බලන් ඇති රටේඉද නැත්තරන තුන ත තිව බල පෑම කුමක්ති කියලා වෛද්‍යවරට ෝහලට න් බැරින ගලාන් රතේක රෝගයා ාවට න් බරින පරාද ද න තනට පොලිසි න්ඩ බරි මුල ටම අඳදුරට යනවාන වහනසියල් එකතැන අතර වෙනවාන රටේ තත්වය ඔයක කියෙන තත්තරට ාතිශීමම ශෝචනී. මසකට අවමුම වශයෙන් ොල මියන තුන්සී හැටක් පනජ ෙල් අනයි නස් දහහා වය කිරනවා. රටේ පවතින විදේශ විනිමේ සංචිතය දොල මිියේන එක් දහස් පන්සියක් වෙන පා. එම නිසා මෙම අවස්ථාව න්තන බිලිතිී කැනීමට අශ්‍ය ොලස්ෑැ කැනීම අතිශය දුෂ්කරවී ඇති පවයි, උදේ ගම්මන් පිළ අමාතවරයා ප්‍රකශු කරන්නේ. පසුගේ මයි මාසේවන විට පැවැවති මෙම තත්වය අදවන විට වඩත් උග්‍රවී ඇතිබවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර තෙල් පිරිපාද සඳහා ඇනුම්කල බොර තෙල් මෙරක්ටට ලංකාවීමේ ප්‍රමාධයක් පැවතීම හැතුවින් සපුගස් කන්ද තෙල් පිරිපාදව ජනවාරි තුංවනතා සිට දින විස්සක කාලයක් සඳහා වසා තැමීමේ අවදාන් මක්මතු වීතිබිනි පවද. උදේ ගම්මන් පිළ අමාත්‍යවරයා පවසන පා. අපි පාච්ච ගන මර්බන් කියන ඉන්දනවර්ගය සඳහා නැවක්වෙන් කරගනීමට දින අනුවකට කලින් ඉල්ලුම් කළේුතු. අතමතම විකල්ප තෙල්වර්ග ලබාගනීම අපි උත්සා කරනවා ඒම බැරිවුණොත් ජනවාර තුංවවෙෙන්දා සිට නැවතත් සපුගස්කද පිරිාදව වසාමානට. ජනවාරි විසිතුන වෙද සිට අපට අකණ්ඩ බොරතෙල් සලබීමක් සාතික වෙලා තියෙනවා.ම තවම ත්සා කරනවා නයට බොරතෙල් ලබාගන්න මුදල්ට ලබාගන්න හැකිියාවක්නෑමොද ොළල් අර්බූ ග්‍රවීති බෙන්නිසා. නයට බොරතෙල් ලාගන්න හැකි වුණොත් ජනවාරතුන වසන්න්න සිදුවවෙන්නේ නෑ ඇති ගේැ ලන්ඩ ආශ්ිත ගනි ගනීම පුරායන් පිළිබඳව මශ්නය රීම සහ ඒයට විසඳුම් සවීමට පත්කල කමිටුුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති ගොටාබේය රජපක්ෂ ඇත්තුම ඇත බහරදීම කටයතු කෙරනවා. ඕනිමේෂ මේ පවතින තත්වෙන් මිදීමට කැටි කාලනව සහ දෙකු කාලීනම ගතයතු ක්‍රාමාර්ග, කමිට වාර්තාවෙන් ඉදිරිපත් ඇති බව කමිටු සභාපති මහාචාරය ශන්ත වල්පොලගේ මහතා ප්‍රකාශ කලා. දිවින්නේ විධ ප්‍රදේශවලින් මඇතක සිට වර්තාාවන ගෘහස්ත වෙළඳහා විකුණු මධ්‍යස්ථානවල ගැස් සිලින්දර ආශිත ගිනිකනම් පුරයම් හා ඒස හා හේතුසාතකස්ොයා බලා එපිළිබඳ කඩිනින් ග හැකි විසඳු මිදිරිපත්කිරීමට ජනතිපතිමා පසු කියියන්නු ඇබර තිස්වනදා මෙම කමිටුව පත් කලාා එයනුව සති දෙක කාලයක් ඇතුළත ිට්‍රු හාල් ලා් ගෑ සමාගම් දෙෙහි ස්ථානගත පරික්ෂවස්ථහා කරුණු විමසීම ඇතුළු ආයතන එකුලහකින් කරනලද විර්ශන ගෙනගනම් හා පුරායම් සිදවූස්ථාන දා හත්ක් වි්‍ය තැපල ගින් ලද අදහස් සැලකිල්ලට ගනමින් මෙම වාර්තාව සකස් කරතිබෙනවා ගැස්සිිල්න්දර ආශ්‍රිත ගනිිගනීමම් හා පුරායම් පිබඳ විමර්ශය කිරීමේද සිදුවවිම් හඳුනා ගනීම සහ. අනතුර සඳහා වූ මූි හේතු යන ප්‍රානකාරණ දෙකහසේ පූර්ණ වාර්තාපක් සකස් කළ බවයි ඒහි ස පහපති. ශන්තවල්පලගේ මහතා පැවසුවේ. පවතින තත්වෙන් මිදීමට කෙටිකාලිනව සහ දිකුකාලිනව ගතයුතු ක්‍රියාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. මෙ අතර දෙදහස් විසයකේ ජනවාරි පල මූනතා සිට ෙැම්බර දහ නවනනිදනක් ග. ිදර ආශිද දුවීම් අටසය හතලි හතක් වර්තා වී තිබෙනවා.ඉන් ලිට්‍රෝගෑ සම්හන්ඳින් සිදුවීම් හත්සිය අනු හතක්ද ලාෞගෑ සම්හන්ඳෙන් සිදුවීම් පහක්දවර්තා වනා. ගැස් සිලින්දරට හානි සිදවීම් එකක් සහ, ගෑස් කාන්දවිම් දෙසය අනුන්නවයක්ද වර්තා වූ අතර. ගෑස් ලිපෙහි මුහුණත වීතුරු කොටස බිඳයාම සහ ගැස් ලිප පුරායම සම්හඳින් සිදුවීම් හරසිය හැත්තෑ හතක් වර්තා වනා. ෙ ද රුද්ද ලත් ත යත වලින් ද අටස අසු නමයක් අලුත් වල කිර ර ති න ල අත නොන රම ගේ ොස් ද සි යි. පහලොස් දස් විසි පහ ගේෑස් ්‍රත ප්‍රශ්වලට තමන් ර ර අ ත් ුදෙ පහ ො ද හ ග ක් ම න්ත ටයුතු ෙක් ල තමන් ඟම . ල රීම මයි කරේ. මහජන්තාව මේ සම්බන්ධ දනුවත් කිරීම පස්සේ සෑම කනෙක්ම සූදාගුණ තමන් ගෑසිලින්ද්‍රේ කරමුල්ට සබන්පන දාන් එම ඇත්තක් වතුර ගිල්වන්නඩ හ ගන්නවා බුරු දවීම ඒක පොලිසි් වාර්තා කරනවා මන් ගෑස් කාන්දුනොකට තමඟ සිරිදෙ නැව තුනක් ඇවිල්ලතේෙනනවා ලංකාට පෝපේන් බියටන් සංගෘතය ප්‍රශ්නයක් නෑ කියලා අපිට කියන්න පුළුවන්. බීතයිල්ඒ ගදක් එනහින්දා ඒ පාච්චි කරණෙක්නාා දැනගන්නා මේක ලික්යක් හොහරි තියෙනවා කියලා මේ නැවත් තුනෙන් දෙකක් හරියට තියෙනවා. එක නැබක නෑ අපේ ෂටෑන්ඩ් ජනුව තියෙනෙද අපි නැව් දෙක් ලිට්‍රෝ ආයතනයට බලය දුන්නා මේ ගෑස් මහජනතාවට නිකුත් කරන්්ටි කිය මේ කවරු දෙකස පනක් පරණකම්පනික මේ ආයතනය තුළ අපිට හොයා ගන්න බැරිවනා මේ පිළිබඳව පෙර අදකීම. එතකොට මේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් වාර්තා වෙන්නගත් ඒ නිසා අපි ඉතාමත් සංවේදීව පිබඳ හොයා බලුවවා. නැවතනවත තහුර කරන්න පුළුවන් රට ගෙන්න්නල්ලද ගේෑස්වල සංයුතිය පිළිබඳව ගැටලුවක් තිබෙන අුම ගණේ පහුගගේ මාස හතරම මුත් යතනය පැත්තෙන් ඇත්තරම අපි කනගාට වෙනවා අප සහෝදර පාරිවෝක ජනතාවට මේ අදකීමට මුණ දෙෙන සිදුවීම පිළිඳව ඒවගේම අපි අමතරව ඉංශෝරන්සක කරන්තියෙනවා මිලියනය දක්වා ගෑස් නිෂ්පාදනයට අදාළව යම් කිසි ජනතාවට හිතනන් මේ අතුරක් සිද්ධවෙන්න පුළුවන් කියෙ උන්නේ සඳහා රක්ෂ කර අපි දැක්කා දරුව අහතර දෙෙනනෙකින් අම්ක් කෙනෙක් සම්බන්ධව අන්තර්ජාලය වාතාකර මියගිය ඇයත් සම්බන්ධ ඔබ ඔදක්දන අන්ර්ජාය සාපරන ෝක පුරාම. ඒ සිදධියට අදාලව සිද්ධ වෙලා තිබේ රෙගියුලේට එකත් ගෑස් ලිපත් සම්බන්ධ කල්ල තිබ්බේ අපි භාතරූමකේ පවිච්චි කන ිඩයක ඒ බිඩේශවරකක් කනෙක් කරන්න පාවිච්චි කරන්න ස්ටිල් කනෙක්ටයි. ඒක තමයි ඇත්තරම සිද්ධවෙලා තිබේක නිසා කවරුසාපකර කවුරු බැන්නත් ඒ සංවේදී අවස්ථාවක් නිසා අපි ඒ වෙනුවෙන් ප්‍රති උත්තර බඳන්නගේ නෑ. රලිටියල්ජ බලාගාරයේයිතිය කිසි විටකත් විදේශ සමාගමකට පැවරීමට කටයුතු කරලා නැහැ කියේලා අමාත්‍ය ගාමනී ලොකුගේ මහත්මය අවධාරණය කරනවා. රටට සම්පක්වන මේ බලාගාරය පිටුවීමට එක්දහස් නවසය අනු පහවසරය සිට උත්සා දරුවත් එඒය යථර්ථයක් බවට පත්කල හැකිවන්නේ වත්මන් රජතේ බවයි අමාත්‍යවරයා පෙන් පාතුන්නේ. ඒ විදුලි බල අමාතංශය පැත්ව වු මත්‍ය හමේදේ. ්‍රයිික්‍රමසි මහත්මගේ ආන්ඩෝ කාලි ඉන්දියයාාවයි ජාපනයේ. එල් ගේගන කතාර එල්ජ ගේගනකොට ෆලෝටිං ස්ටෝරේජ්ක දාන්න තීන්දුකරේ වරයි. නොත් වරයි පෝලින්ං තෝජ දාන්න බෑ දම්ම එතක ලොකු භානක තත්වක්කනො මේ සමාගමක වුණ ලටින් ෝරජ් කෙරෝල පපිටි දාන්න වරයිම් පිට. එතකොට අපිටඒ ප්‍රශ්නි නෑ. එතවොට මේ සමමාගම ස්ටෝරජක ධාන විතරක් නේ එල්ජී ගෙනනල්ල ස්ටෝරට ධානතනින් එගුල කටුත් අවසන්. එතන දල බෙදාාහරින් ලංකාන්ඩුට යි සමාගම. හරියට අපි ගල්ලංගුරු බලාගාරය හැදුවට එම සම ලංකා කිය ර ගන්න ංකාాවට නල්ල ද මගක් ඒ මගමක් න්න ඇ හ ද ල් ජ බෙ හරීම එල් ෙද හරීමට ై යි එක. එක ලා ර ළල න ළ . එක ාව ඩ ර හරි ම පై හ න්න නඩුවක් ාග ගන්න. ජාන්ති කරෝුණා ආසාධ්‍යයන් හාරසිය ද හදදිනකු අද මේ දක්වා හඳුනා ගනිත්්දී. කොරුණනා මරණ දහ නවයක් සෞඛසේවා අධ්‍යක් ජෙනල්වරයා තහවුරු කලා. මෙ අතර නිමේෂ පොදු ස්ථාාවලට ඇතුරබීමේදී ලබනවසර ආරම්බේ සිට, කොෝනාා අමර්ධන එන්නත් ලබාගත් කාන්් පත අනිවාරය කිරීමට පේවරගන්නා බව අමත්‍ය කියෑලි නමුක් කළමහතා පවසනවා. රට සමස්ත කරුණ සාධි තැන් සංඛව ප ලක්ෂසූ දහස්ක් සිය දෙකක්. රෝහගතව සහ නිෙවාසවල පුදකරය හදහසිය දසනෙකු ප්‍රතිකාරලබනවා. සවලවා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ පනසාහ හස් හයිසේ විසිේකා. කොරුණ ආසාධත මරණ දහක් ස ක ස දයක්ක් ෙන ල්වරයා අද හ ර කලා වයි ෞරුදු හැට වැඩ දොලස්තෙකු සහ අවුදු තිහත් පනසනව අත හත්දනෙක අතරබනවා යනු මේ රට සමස්ත කරුණ මරණ සංඛ්‍යාව දහතර දහ හත්සේ හැත්ත එක දක්වා ඉහලකයා. තරයිවරුදු හැට වැඩ පිරිස් කොරුණ මර්දනතු වෙනි මත්‍රව ලබාගැනීමේ අඩ නන්දුවක් පවතින බව වයිතතිවරුම් පින් පාතිනවා අවුදු හැටට වැඩා වැඩිය අයටෆයිස එන්නද බෝටෙන්න තක් වශයෙන් ලබා දෙන්න නමුත් අපි දැක්කා පෞගිය සතකී පයතුලදි වැඩිහිටියන් මේ සඳහා ඉදිරිපත්වීම අඩුවා පවතින බව අවුදු හටට වැඩිය අයට බිවිධ බොෝ නොවන රෝග පවතින තත්ත්වයන් තිබෙනවා. ඒවගේම එ අයට කායකව සහ මානසිකව වෙනත් රෝග පවතින්නට පුළුවන් එවන් අවස්ථාව ක භස්ට එනත ලබාගනීමෙන් වෛරසයෙන් ආරක්ෂාවීමට වැඩි අවස්ථාවක් ලබෙනන දැන් අවස්ථක් ලැබිලතින මික්‍රෝන් ප්‍රේද තාම් පැතිල් ලත්න මේ රටේ. නමුත් ඔබ මේ එන්නත ලබාගනීමට දිරිපත් නූනොත් අනාගතයේදී මේ ඔොමික්‍රෝන් ප්‍රබේදය විශාල් ලෙෂ පැතිරීමට ඔබ දායකත්වය දක්වන්නක් වෙන්නට පුළුවන් ඒ හින්දා මේ අවස්ථාවේදී වගකීමක් තිබ තිබෙන වැඩිහිටියන් වශෙන් ඔබේ දරුවන් මුණපුරන් මිනිබිරියන් බේරගන්න ඉස්සරහට එන්න ඇවිලා මේ නත ලබාගන්න දත්තල් සබේදීද ඒකරශීවීම් හැකිතා කවම කර වගකිමින් ක්‍රිය කරන ලෙසට අගරදුරු පදවි චනසන්්‍යවේදෙන අධ්‍යක්ෂ ජෝට් ක්‍රෂන්තපයතුමා ඉල්ලිමක් කරනවාොත් මේවර තිබෙන්න මේ තත්වය යටතේ අප සිදධබෙනවා අපේ ජීවිතය අදාළකරගන්න නැතිව මේ කොරෝණ වසංගතයට ඔොරොත්තු දෙන ආකාරයෙන් පුරුදු ඇතිකරගෙන මේ නත්තල සමරන්න. ඇත්තටම නත්තල කියලා කියන්නේ අපි බැලුවොත් එහෙම මේ වානිජ කරණයට ලක්වුණු නත්තලක් නෙමේ අපි අපේක්ෂා කරන්න. කොරෝනා සෞඛ්‍ය නීත ීතිවලට අදාලව මේ උත්සව සමය තුළ හැසිරමු. මේෂ මෙහිරංග හෙවත් මන්න රාමේෂ් නැති අපරාධකාල්ලි සාමාංජික ඇතුළු තවත්දි දෙනෙකු පොලිසිය අත්තන ගෝට ගෙනැති බෙනවා. මෙම් පුද්ගලයාගේ නිවසේ තිබූ මත් පෙන්සා දෙකදී වැඩ තබා පුද්ලෙකු ගාතනයකර ඇති අතර සිරෝර කැලෑ ප්‍රදේශක සැඟභූ බවටයි හෙලිවීතිබෙන්නේ. අවිස්සාවිල්ල නාපාාවල ප්‍රදේශය ඇති මන්න රමේශ්ණ මැත්තාගේ නිවසේදී පසුගගේ දස්සව වනදා මත් පැනසාදයක් පවත්වා තිබෙනවා ඒට සහෙව වුදු විප පහක් වන පුදගලෙක හ ට ලක්ව ඇ අතර සබන්දේ පොලිස් පරක්ෂ ක්‍රියත්මක කරුණ. එම දධියයට අදාලව මන්ඩ රමේෂ්නමැති අපරාද කල්ලිසා මාජික සහ තවත් සකරන් දෙනෙකු පොලිසි අත්තරකුට කෙනති බෙනවා ඔහු ගේෙන් නිසට පස වලද මාතිියදී ගිනියවයක්හ ඊටයොදන ජීව උන්ඩ පහක්ද පොලිසි සොයා ගත්තා. අත්තරංකුට ගත් අනෙක් සැකරුවන් මන්න රමේෂ්නැත්තාගේ ගෝලය බවට හඳතුනා කෙනැතිබෙනවා. ත් පැසා ේදී මන්ඩ රමේ්නමැත්තා මෙම පුද්ගලයා වැඩිතබා ගහාතනිකරඇති අතර, ඒ සැඟවීම සඳහා තවත් සියු දෙෙනකු සමග මියගේ පුද්ගලයාගේ සිරුර, මිපිරිොල නිස්සරන කැෑ ප්‍රදිශේක වලතමා ඇති බවටයි තොරොතුර හෙලවීති වෙන්නේ. ශව ලංකා ගන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් එවත් කරුණු එමයි විසි හත වර්ගේ ප්‍රහාරක ජට්ගුවන්යාාාවක් මොරතුව විශ්විද්‍යාල වෙත ප්‍රධායකිරීමට කටයුතු කරෙනා ඒ ගුවන් හමුදාාවපති එයාමාශල්, සුදර්ශන පතින නමහතාගේ ප්‍රධානතුයෙන්. රොටුව විශවිද්‍යාලයේ යාන්ත්‍රක ඉජනරු පටේ ගවන්්‍යා ඉජිනර අශයමග කලල්ලෙමට අනයි ශි ලංකා ගන් හමුදාව මෙ ගන් ්‍යා නිවශ ම විශවිද්‍යාලත බාරදීමට කටතු කළ. මෙමග ගවන්න්‍යයා තාක්ෂ නර ශි ප ාර ්‍යාගේ අදන කටයතු නව මගකට යොමකිරීම අපේක්ෂාවයි. ගන්හමදව සතු තාක්ෂණක ශිල්පිය දැනු මරටතුුව විශවවිද්‍යලයේ ගවන්්‍යානා ඉජනු අංශය සමග හමමාරක ගැනීමේ අවබෝතා ියස මක්ද හද අසන් කෙරන. කා නෝ ප එකක්නො අප විශ්වාස කරනවා අපේරට මේ ගමන් කරමින් එන්නේ දැනුම කේන්ද්‍රිය ආර්ථකයක් කරා කියලා. මේදී අපව ප්‍රවර්ධනය කර ගැනීම දී දැනුම හා අදකම් ූලික වෙනවා කියෙලත් අපි විශ්වාස කරනවා අපි මේ ගුවන්්‍යානය පරිත්‍යයක් කළ සිසන්ගේ දැනුම ප්‍රවර්ධනය සහ ඔවුන්ගේ අදකීම් වඩත් වැඩිදිුණුකර ගැීමටයි ඉදියේ දී ඔවුන්ට වදුරටත් සහයවෙන්න අපි ලාපපුරොත් වෙනවා. ජලනල එලීම උදෙසා සේවක ප්‍රජාශවේෂ්ෂා වැඩසරහණනි ඇගේ මුත්සවය අමත්‍යවාසුදේව නනාකාරමහතාගේ ප්‍රධානත්වෙන් පැත්වනාා. සිය නිවර්දිනවල දින වැට පහ දීීමනා ලබාන් නොගනිින් ජනල එලීමේ කටිතුල දයිකව රජයට විශාල මුදලක් ඉතිරිකිරීම, ජල සපදල ණ්ඩල කාරි මණඩලේ කටයතුළලා එම සේවකැන් ඇගීමටලක් කරනු අතර සාතක පත්‍රදාානයක්ද අමාත්‍යවරයා අතිසිදු කෙරුණා. පාලකයන් සේවකයන් වසයෙන් වෙදීතිබෙන ලෝකය. ලකයන්න සේවකැන් එකම පිරිසක් බට පත්රන ලෝක සමාජවාදී लोක හැවයි එකුගත් දුර නමුත්ේ කර යන ගමනේ අපට කඩයිම් තියෙනවා අපට අපේ ශක්තිය එකතුකර්ගත हैැකි මේ සමාජය තියෙන්න්නේ සूරාකෑම පදනොමත්. හැමෝම බලන්නේ අනිත්्यක්කෙනගේ මහන්සයෙන්ක හොමද තමන්ගේෙसा आपको පුරෝග. හැමත් තැනගම මේ ලෝකේ වැඩි ප්‍රදේශයක පෙන්න තිබෙන්නේ මෙන්න මේ අधම? ත් අපි මදාමයකට මුලපිරුවේ ය ගැන උද්ඝෝෂණය කන්නයි. නමුත් අද අපි භාවිතාවෙන් අපි ඒක පෙන්න්නමින්තිබෙනු මේක ලේශය වැඩක් නෙමේ නමුත් මේකාපී අත්හරින වැඩගොත්මේ මුළලතියව පුදකුඩිරිෙපපු ප්‍රදේශයේදී ැරියක මේියයෑම සම්න්ධයේ නීතිය දැඩිව ක්‍රාත්ම කන බව රාජ්‍ය මාත්‍ය පියල් නිශන්ත මතා පවසනවා සිද්ධිය සම්බන්ධයෙන් මේ මනමට පුද්ගලයෙකුස් සැපිට අතරංකෝට ගෙනැතිබෙනවා. දුකරරිප්පු මුන්කිලාර ප්‍රදේශය කැෑවක් තිබී ධාතුන් හැවරදි දරේගේ සිරුර පොලිසිය සොයා ගැතිබෙනවාා එක් පස්සු කියතා අටවැනිදයි. සිරර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව මහරෝහලද සිදු කරුණා ඇය කැබෙනක් බවට එම පරීක්ෂණවලින් තවර වනා. කරලේ ඉවත් කරීමට උත්සා කිරීමේදී ඇති වූ කැපිම් තුලවලින් සිදු වූ අධික ලේවාහනින් දැරිය මෙයන්නට ඇති බවටයි ඉසක පල කරෙන්නේ. සිදධිය සැල වූආහාම රාජචමාතයපියල් විශාන්තමහතා දෙරේගේ මුලතිවූ මුංකිලාරු නිවසට ගොස් දේහෙට අවසන් ගෞරව දක්ක වූවා. ුුව මුලතිවූ ිස්ටික් ලකම් තුමා ඇතුළු චාතිික ලමාරක්ෂක අධිකාරිී හා ජෙස්ත පොලිස් නිලතාාරීගේ සහපාකිත්වෙන් විශේෂ සකචාවක් මුහදු බඩපත්තුූ ප්‍රාදේශය ලේකම්කාරල්ලෙදී සිදුකරුණා. එහිදී රාජමත්තවරයා නිලතාරින්ට උපදෙස්ලපාතුන්නේ මෙම අවාසනාවන්ත සිතය සම්බන්දධයෙන් පනිනිමින් නීතිය ක්‍රියාත්මක කර වරදකඩුවන් නීතිය රැහණට හසු කරග තියතු පව. යන්තිදහස් දහ තුන සහරි දහස් පහලව කියන වසරවලදී සිදුව ඇතිේ කාන්තා ගාතන සංඛ්‍යාව දෙසය හතලිස් තුනක් බව කැලනී විශ්විද්‍යාල මගින් කළ සමීක්ෂණයකින් තහවරුය තිබෙනවා මෙයින් සයට හැට දෙකක්ම සිදුව ඇත්තේ අදාළ කාන්තාවන්ගේ සමීපතමයන් අතිම මෙන් එක සේවිසි අටක්ම සිදුකර ඇත්තේ ගාතනය වූ කාන්තාවගේ ස්වාමිපුරෘෂාතිෙන්වීම ඉතාම කාණකාටුවට කරුණ හිස හෙත් නැත්තම් හස ප්‍රචන්ත්වය ගැන මේ වර්තාව ගෙනන්නේ ඉන්දික වීරකෝන් හොඩ්ඩක් ඉන්න දෙන්න දෙමල්ලන්ගේ අඩධම්ඹර තියෙන්නේ බත ඉදනකන් විතරයි කියලා හැම දෙයක්ම ඉවසගින් හිට බොක්කාලට තිත තියන්න අවස්ථාාවැවිල්ලා. කාතාවක් විදිට ඔබ ගවස් හිංසනයට ලක්ව වෙන වන. ඒ ඔබේ කරුමන්නමි ඒ ඔබේ ලබාවඋපන් හැටද නෙමි. දෙවස පරිසරේ තුළත් ඉන් පරිබාහිරවත් බව පියා බිරිඳ ස්වාමි පුරුෂා දුදරුවෝ ඒ වගේ අයකෙන් ඔබ කායික වාචික හෝ මානසික වශෙන් පිීඩාවන්ට පත්පන්නේ නම්. එය ග්‍රහස්තහිංසනයයි. මෙස දහ දෙදහස් පහේ අංක තිස් හතර දරන ග්‍රහස්ථ ප්‍රචණ්ඩත්වේ බැලැක්වීමේ ආඥාපනත බලාත්මක වෙනවා. ග්‍රහස්තහිංසනය වැඩම දිස්ට්‍රික්කලෙස. ොලබ ගම්පහ මාතලේ! මහනුවර යන දිස්ශ්‍රික්ක කැපි පෙනෙනවා. ග්‍රහස්ත හින්සනේටර් හේතු කණනාවක් බලපානවා. එ අතරින් මත්‍රබ භහවිතේ කැපි පෙනෙනවා. ලෝකේ මත් පැන් භාවිත කරර වටවල් අතර ලංකාභ හතර වන ස්ථානී පසුවීම මේ වඩාත්සනාත කරනවා. කොපිත කිරීම හෝ ආභිකය මුදා හැරිම නිසා හිංසනේට ලක්වීම. තවත් කරුණ. තවත් ප්‍රධහන්න සාධකයක් ලෙස ආර්ථික දෂ්කරතා. ට හේතුබන බව හඳුනා කෙන තිබෙනවා. දෑවැද්දඉල්ලා හිංසනකාරය ක්‍රියාවලන් දෙරත්තවීම තවත් සාධකයා. තවත් වැදකත් කරුණක් ලෙස හිංසාාව පිළිබඳ විෂම චක්‍රය සඳහන් කරන්න පොළුවන්. එනම් තම දෙමවපියන් හැසිරෙන ආකාරය දකින දරුවා. පසුකාලීනද ය අනුකරණට පිළවීමයි. ජෝන් ලොක්් නැති දර්ශනිකයා තනුව වැටෙන දරුවකුගේ මනස සුදුපාට ඉස් කඩදාසයකට සමානයි. මෙ සුපිරිසිදු කඩදාසේ සමාචය විවිධ සිත්තම් සේම බලිකොරුටද අඳනවා ඒ සිතුවම් නොම කෙන ලෙස දරුවාගේ යටටහිතේ ස්ථාවරව තැන් පත් වෙනවා පියා මවට්ට සලකන අුරු දකින කොඩා පිරිමිතරවා. වැඩිහිටියකුබූවිට එලෙස්ස දැනහෝන් නො දැන තම පිරිඳෙට සැලකීමට යොම වෙනවා. දැනහෝ නොදැන ලෙස සඳහන් කළේ. යටහිතේ කාලාන්තරයක් තැන් පත්වූ සිද්ධින්. තමන්ව මෙහේවන්නේ ඇයි බොහෝතිනා නොදන්නා නිසායි. ගරස්ත හිංසනයට ලක්වන්නේ කාන්තාවන් පමණක් නොවේ. පිරිමිණුත් නිමසතුළත් ඉන් පරිබාහිරවත් ගුරාස්ථ හිංසනයට ලක්වෙනවා. ඔබත් එමනිකෙ නනාම්. බ කළයුත්තයෙ කුමක්ද කියලා අපි ඊළඟ වැඩසටහනින් ඔබට කියනවා. මම අITයෙන් ප්‍රෘතියන්සය වෙනුවෙන් ඉන්දික වීරකෝන් ලෝකේ පළමුෝ නිෙවුන් නත්තාල් කරොල් ප්‍රසංගය කඩවත ශාන්තන්තෝනි දෙවස්ථානයේදී උත්්කාශවත්තාකාරයෙන් පවැතුනා. ශ්‍රී ලංකා පුරා විසිරසිටින නිියුන් සහෝදර සහෝදරයන් දෙසියකට ආසන්න පිරිසක් මීටික්ුණා. ලංකා නිවුන් සන්නධානයයි මේ අපූරු කරල්ගී ප්‍රසංගේ සඬධාන කේ. මෙහි ප්‍රධාන ආරාධතයන් ලෙස ශ්‍රලංකාවේ තුරකි තානාපති ඩෙමත් සෙක්‍රියෝස්තහ, වර්ල්විිෂන් ප්‍රාහන ඩැනෙන්න් සිත්තිරාචා එක් වුණා. දිවනන්නේ සෑම දිස්ත්‍රිකයක්ක්ම නියෝජනය කරමින් නිවුන් සහෝදර සහෝදරියන් මේ ප්‍රසංකේයට එක්වූ අතර, වාදක මණඩලයද සමන්නෙත වුණේ නිවුන් සාමාජිකයන්ගෙන්. ලොවට දෙන්නේන්නේ මනුෂ්‍යත්වෙන් පිරි පනිවිඩයක් සිංහල දமிල ොஸ்லிම් බග කියන සමස්ත දරෝ මෙතර උද්දීපනය වෙනවා සික විසි හතරම ියෝජනයක් තල තියෙනවා. ඒ වගේම සවිශේෂී කර්තාපයක් සිද්ධ වෙනවා මේ ලියවුල් වාදක කණ්ඩායිල්මක්க்கா මේ තුළ අද දවසේ සජීවීව ලෝකට පිහිවෙච්ච පළම අළෝ ලවුල් වාදක ක්ඩාම හැටියට අද දවසේ මෝ ඉනිදැක් වෙනවා. වාදන කන්ඩම් සජීවීව තමයි මේ ජීතවලට වාදනය සපයන් මේ පණවිඩේ ලෝකක දෙ අවශ්‍යෝනේ ආදරය සහ සාමය සහජීවනය කියනදේ. ගිෙනස්වාතා පොතත් මි ප්‍රසංගේ නිර්දේශව වී ඇති බව ෆ ලංකා නිවුන් සන්ධානය ප්‍රකාශ කලා. ලෝකයේ කිසිදු රටක මීට පෙර මෙවැනි නිවුන් සහෝදර සහෝදරියන්ගේ කැරල් ප්‍රසංගයක් පත්වා නැතිබවත් ඔුන් වැඩදිරටත් කියවා. ප ාශ්‍ර ංකාන් නිුණු සන්ඳධානයට අයත් මුළු සාමාජික සමාජිකාවන සං්‍යාව විසි අට දහසකට අධකයි ඒ සමගින් රප්්‍රේ දහය ස්වාධන ප්‍රෘද්ධි විකාශය අදට නිභාවට පත්වනවා ඔබට ස්රාගග අයිබෝන්.